මේ ජනාකීර්ණ බදුල්ල නගරයයි. එහි දෛනිකව එකතු වෙන ටොන් ගණනක් වන කැලි කසල බැහැර කෙරෙන්නේ නගරාසන්නයේ පිහිටි කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා ස්ථාපනය කර ඇති. එහෙත් නිසි පරිදි ක්‍රියාත්මක නොවන මේ ස්ථානයටයි. මේ ස්ථානය දහසකට අධික සිසු පිරිසක් ඉගෙනුම ලබන අල්ලාදාන් මුස්ලිම් මහාවිද්‍යාලය බදුල්ල උද්භිත උද්‍යානය සහ ඇවිදින මන්තිරුව විහිනුම් තටාංගණය මෙන්ම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ඌව පළාත් ප්‍රධාන කාර්යාලය යන ස්ථානවල සිට මීටර් 500ක වපසරිය තුල පිහිටි එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ විශාලතම ක්‍රීඩාංගණය වන වින්ස්ටන් ඩයස් ක්‍රීඩාංගණයට යාබද ස්ථානය. භවිතයට කරුණවන්නේ මේසා ජනාකීර්ණ ස්ථානයක පිහිටි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට නගරයේ පොදු වැසිකිලි වලින් ඉවත් කරන මල අපද්‍රව්‍යද මෙලෙස බැහැර කිරීමයි. බදුල්ල මහනගර සභාවට අයත් ගලි බවුසර් මගින් සතියකට අවස්ථා කිහිපයක් මෙලෙස රැගෙන එන මල අපද්‍රව්‍ය අලුයම් කාලයේ හොර රහසේ මෙම ස්ථානයට බැහැර කිරීම කලක සිට සිදුවන බව ප්‍රදේශවාසීන් ඔකුසාට අනාවරණය කළා. දිනපතා උදෑසන පහමාරින් හතමාරන ගමගේ ගලි පහක් හයක් කලනවා. ඉතින් අපි ඇවිල්ලා ඒ වෙලාවේ තමයි ව්‍යායාම කටයුතු කරන්නේ. ඉතින් කිසිම කෙනෙකුට මේ ක්‍රීඩාංගනේ ව්‍යායාම කටයුතු කරන්න බෑ. අධික දුර්ගන්ධයක් හමනවා ඒකෙන්. මේකට යාබදව තියෙන PHI මහතුරුන්ගේ කාර්යාලයේ තියෙන ඒගොල්ලෝගේ ඇස්කම් පියාගෙන බලන් ඉන්නවා. ගිහිල්ලා report කරන්න ඕනෙත් ඉතින් නගර සභාවටමයි බලධාරීන් වැඩි කරන නිසා ඒගොල්ලෝ එක යටපත් කරගෙන ඉන්නවා. මේ නගර සභාවේ ඉන්න කොමසාරිස්නා නගරාධිපතිලා උසස් නිලධාරීන් එනවා මෙතනට. මේ මිනිස්සුත් ඇස් පියාගෙන තමයි යන්නේ මෙතන. මල අපද්‍රව්‍ය මෙහි ගෙනවිත් දමා ඇඟ බේරා ගන්නට හැකිවත් එහරහා ගලා බසින මෙම කාණු පද්ධතිය ඔස්සේ එම මල අපද්‍රව්‍ය බදුළු ඔයට එක් නොවන බවට බලධාරීන්ට සහතික විය හැකිද?